ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දූපත්වලට බටහිරින් රිච්ටර් පරිමාණ 5.8ක භූකම්පනයක් පසුගිය ජූලි 1වෙනිදා දහවල් සිදු වුණා. ශ්‍රී ලංකාවට කිලෝමීටර 1200ක් පමණ දුරින් ඉන්දු ඔස්ට්‍රේලියානු භූතැටියේ නැගෙනහිර මායිමේ නොගැඹුරු මුහුදු ප්‍රදේශයක මේ භූකම්පනය සිදු වෙලා තිබුණා. ශ්‍රී ලංකාවේ පිහිටීම ඉන්දු ඔස්ට්‍රේලියානු භූතැටි කලාපයේ මැදේ වන නිසා භූකම්පන තත්ත්වයන් වාර්තා වන්නේ ඉතාම අඩුවේ. නමුත් මේ කම්පනය කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට දැනී තිබුණා. මේ සමගම භූමිකම්පා ගැන අලුතින් කතාබහක් ඇති වී තිබෙනවා. හේතුව වෙන්නේ ශ්‍රී ලංකාවට කිලෝමීටර 600කට ආසන්නව ගිනිකොන දෙසින් නව භූතැටියක් නිර්මාණය වෙමින් පවතින බවට නිශ්චිතවම සොයාගෙන තිබීම. ප්‍රමාණයෙන් විශාල ඉන්දු ඔස්ට්‍රේලියා භූතැටියේ අධික පීඩනය හා තෙරපුම නිසා මෙලෙස නව පැල්මක් නිර්මාණය වී තිබෙනවා. එය වසර මිලියන 7කට පමණ එහා සිට සිදු වූ ක්‍රියාවලියක්. අලුත්ම අධ්‍යයනයන්ට අනුව ඉන්දියාවට බටහිර දෙසින්ද නව මායිමක් නිර්මාණය වෙමින් පවතින බව එක්සත් ජනපද භූවිද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරනවා. නමුත් ඒ තවමත් පවතින්නේ දීර්ඝ ක්‍රියාවලියේ මුල් අවධිය. සාගර පතුලේ සිට කිලෝමීටර 50ක් පමණ ගැඹුරින් නිර්මාණය වන මෙම නව භූතලය සම්පූර්ණ වීමට තවත් වසර මිලියන ගණනක් ගතවනු ඇත. ශක්තිය එක්රැස් වන හා පිටතට යැවෙන අභිසාරී හා අපසාරී කලාප එකම භූතැටියක නොපිහිටන නමුත් අලුතෙන් නිර්මාණය වන මේ භූතලයේ ඒ කලාප දෙකම තිබීමද විශේෂත්වයක්. භූතල මායිමකට සමීපයෙන් පිහිටීම වැඩි භූකම්පන අවදානමක් ඇති කරවන්නක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. නව භූතලය තවමත් නිර්මාණය වී නැති නිසා අවදානමක් නැතැයි සිතුවත් ඇමරිකා එක්සත් ජනපද භූවිද්‍යා පර්යේෂණ ආයතනය තහවුරු කරන්නේ ශ්‍රී ලංකාවටද රිච්ටර් පරිමාණ ඒකක 7ක භූකම්පන අවදානමක් පවතින බවයි. රිච්ටර් පරිමාණ 8ක භූකම්පනයක් කොළඹට ආසන්නව සිදුවුවහොත් නගරයේ නිසි ප්‍රමිතියකට නැති අස්ථාවර පාදම් සහිත ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් කඩා වැටෙනු ඇති බව පෙරදිනේ විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අධ්‍යයනංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනරත්න මහතා පසුගියදා සඳහන් කර තිබුණා. භූතැටි ආශ්‍රිත තවත් සුවිශේෂී සොයාගැනීමක් කිරීමට ඉන්දිය භූවිද්‍යාඥයන් දෙදෙනෙකු පසුගියදා සමත් වී තිබෙනවා. ඒ මෙතෙක් කල් අපැහැදිලිව තිබූ පෘථිවි ගුරුත්වය සෑම තැනකටම එක හා සමානව නොතිබීම සම්බන්ධව වසර ගණනාවක් තිස්සේ කරන ලද පරීක්ෂණවලින් පසු ඉන්දියාවේ ප්‍රමුඛ භූවිද්‍යාඥයන් දෙදෙනෙකු වන ඩිබෙන්චන් පාල් සහ ආත්‍රි ගෝෂ් මේ පැහැදිලි කිරීම සිදු කර තිබුණේ පෘථිවි ගුරුත්වය වෙනස් වීමට හේතුව තමන් සොයාගත් බව පවසමින්. පෘථිවි ගුරුත්වයේ දුර්වලම තැන ඇත්තේ ඉන්දියන් සාගරයේ කොතැනක හෝය. ඒ එහි ඇති යෝධ සිදුර නිසා. ඉන්දියන් සාගරයේ යෝධ සිදුර ඇතිවීමට හේතුව සොයා ගැනීමට මේ විද්‍යාඥයන් සමත් වුණා. මේ කියන සිදුර ජලය බැස යන ඔබ දන්න සාමාන්‍ය සිදුරක් නෙවෙයි. ඒ ස්කන්ධය අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව අඩු තැනක්. භූවිද්‍යාඥයන් පවසන්නේ ඉන්දියන් සාගරයේ ඉතා අඩු ස්කන්ධයක් පවතින බවත් ඒ නිසා ගුරුත්වාකර්ෂණය වෙනත් ඕනෑම තැනකට වඩා අඩු බවත්. ඉන්දියන් සාගරයේ මෙම භූගෝලීය වෙනස ඉන්දියන් ඕෂන් ජියෝයිඩ් ලෝහෙවත් IOGL ලෙස හඳුන්වනවා. එය පෘථිවියේ වඩාත් කැපී පෙනෙන භූගෝලීය විෂමතාව. ඉන්දියානු සාගරයේ මේ භූගෝලීය වෙනස මුලින්ම හඳුනාගත්තේ 1948 දී ලන්දේසි භූවිශේෂඥ ෆීලික්ස් ඇන්ඩ්‍රීස් විසිනි. එතැන් සිට ඒ ගැන ගවේෂණ සිදු කෙරුණත් එසේ වීමට හේතුව මේ දක්වා සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වුණේ නැහැ. දැනට හඳුනාගෙන ඇත්තේ ලංකාවේ දකුණු කෙළවරේ සිට කිලෝමීටර 1000ක් පමණ නිරිත දිසින් කේන්ද්‍ර වී ඇති වර්ග කිලෝමීටර 130ක පමණ ප්‍රදේශයක් බවයි. ලංකාව වගේ 45 ගුණයක් පමණ විශාල ප්‍රදේශයක්. මුහුදු මට්ටම් සෑම තැනකම එක සමාන බව පෙනුණත් නව අධ්‍යයනයන්ගෙන් සොයාගෙන ඇත්තේ මේ ප්‍රදේශයේ මුහුදු මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා මීටර 106ක් අඩු බව. ඒ අවට කලාපවල ඉහළ ගුරුත්ව බලයෙන් වන ඇදීම හේතුවෙන්. පෘථිවි ගුරුත්වය නියතක් වුවත් ගෝලය පරිපූර්ණ ඒකාකාරී ගෝලයක් නෙවෙයි. විවිධ හැඩ සහ ස්කන්ධ සහිතයි. පෘථිවිය සම්පූර්ණ ගෝලයක් වුවා නම් ගුරුත්වය සෑම තැනකටම එක හා සමානව පවතිනවා. යුරෝප රටක පුද්ගලයෙකු මෙම කලාපයට පැමිණි විට ඔහුගේ බර කිලෝග්‍රෑම් 3කින් අඩුවන බව පැවසෙන්නේ මේ ගුරුත්වයේ වෙනස හේතුවෙන්. ඩිබෙන්ජන් පාල් සහ ආත්‍රි ගෝෂ් පැහැදිලි කරන්නේ භූතැටි චලනයක් හේතුවෙන් වසර මිලියන ගණනකට පෙර ගිලී ගිය සාගර පතුලක සම්බන්ධයක් මෙහි ඇති බව. ඔවුන් විශ්වාස කරන්නේ මේ මීට වසර මිලියන 200කට පමණ පෙර තිබුණායයි සැලකෙන ලොරාසියා සහ ගොඩ්වානා ලෙස නම් කළ විශාල මහද්වීප අතර පිහිටි තෙතිස් නම් සාගරය බවයි. අප්‍රිකාව හා ඉන්දියාව ගොඩ්වානාහි කොටසක් වූ නමුත් ගොඩ්වානා වෙතින් බිඳී ඉන්දියානු තැටිය උතුරට ගමන් කිරීම ආරම්භ වී ඉන්දියන් සාගරය නිර්මාණය වූයේ වසර මිලියන 120කට පෙර යුගයේදී. ඒ වන විට තෙතිස් සාගරය පෘථිවි පෘෂ්ඨයට කිලෝමීටර 1000ක් පමණ ගැඹුරින් පහළ ආවරණයට ගිලී ගිය බව හා උණු වූ පාෂාණ සහිත වූ අඩු ඝනත්වයෙන් යුත් මැග්මා වැස්මක් නිසා මෙලෙස අඩු ස්කන්ධයක් සහිත කලාපයක් නිර්මාණය වී ඇති බවට මේ භූවිද්‍යාඥයන් අදහස් පළ කරනවා.
මෙම තත්ත්වය තවත් වසර මිලියන ගණනක් පුරා පවතිනු ඇතැයිද ඔවුන් අපේක්ෂා කරනවා. ඩිබෙන්ජන් පාල් සහ ආත්‍රි ගෝෂ් මෙම මැග්මා වැස්ම හා භූතැටිවල චලිතය සම්බන්ධව පරිගණක ආකෘති ගණනාවක් භාවිත කරමින් සහ චන්ද්‍රිකා හා සාගර දත්ත නිරීක්ෂණය කරමින් මෙම නව අදහස් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ඉන්දිය සාගර කලාපයේ අඩු ගුරුත්වය සම්බන්ධයෙන් වූ ඒ අදහස තහවුරු කිරීමට සාක්ෂි තවමත් ඉදිරිපත් වී නැහැ.